හිතවත් මිට්ටුවනි කෙනෙකුට කියන්න පුළුවන් ලබ්බට හෙන ගැහුවම ලබ්බේ හිටු පණුවන්ට මොකද උනේ කියලා අහන එක බුද්ධිමත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි අද වෙනකොට අපේ රට මහ කාලකන්නේ තැනකට තල් වෙලා තිබෙනවා. මේ ප්‍රතිපලයක් විදියට කොණ්ඩේසි විරහිතව මුළු රටම අද වෙනකොට අනාථ වෙලා. මිට්ටවරුනි සාමාන්‍යයෙන් කොරුන් ගෙටපැන්නට පස්සේ ගෙටේ ගේ තියෙන බඩු නැත්නම් රත්තරම් බඩු මුදල් වගේ දේවල් පැහැරගෙන ගියාම අපට ඌට හොරෙක් කියලා කියන්න පුළුවන්. හැබැයි ගෙදර තියෙන බත් මුට්ටියත් උස්සන් ගියොත් අපි ඌට කියන්නේ පජාට හොරෙක් කියලා. අන්න ඒ මට්ටමේ කෙනෙක් ඉන්නවා මහරගම. ඔහු නමින් උපාලි සමරසිංහ. උපාලි සමරසිංහ එපදිලා තියෙන වලස් මුල්ලි. ඒ කියන්නේ මරාට කිට්ටු ගමක විශේෂයෙන්ම වලස් මුල්ල ප්‍රදේශයේ ඉපදුණු උපාලි සමරසිංහ කියලා කියන්නේ රාජපක්ෂ පවුලත් එක්ක කිට්ටුවෙන්ම ගනුදෙනු කරන පුද්ගලෙක්. මිත්‍රුනි අපි පහුගිය කාලයේ පුරාම අත්දැක්ක රාජපක්ෂ පාලනය පවතින කාලය තුළ සමස්තයක් වෙතින් මුළු රටම ඔවුන් හූරං කනවයි කියන කාරණේ. විශේෂයෙන්ම බැසිල්ට මිස්ටර් ටෙම්ප්‍රසන් කියලා නම තිබ්බේ රටට ආපු හැම ව්‍යාපෘතියකින්ම 10% ගානේ පගාව ගත්ත හින්දා. මේ වෙනකොට නාමල් රාජපක්ෂ මහ ප්‍රමාණ ව්‍යාපෘති වලින් වගේම පොඩි පොඩි සිල්ලර කඩවලින් පවා පගා ගන්න තත්ත්වයකට පත් වෙලා. විශේෂයෙන්ම උපාලි සමරසිංහ කියලා කියන්නේ නාමල් රාජපක්ෂගේ හෙංචයියෙක්. මොහු මේ වෙනකොට අපේක්ෂා රෝහලේ, ඒ කියන්නේ මහරගම පිළිකා රෝහලේ කැන්ටින් හතරම කරන පුද්ගලයා. මොහු සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙලා ඉන්නේ පොලී මුදලාලි කෙනෙක් හැටියට. මොහු සාමාන්‍යයෙන් මාසිකට 130 පොලියට තමයි මිනිස්සුන්ට ණයට දෙන්නේ. විශේෂම ඔබ දන්නවා පවතින නීති අනුව 130 කියන එක අය කර නොහැකි පොලියක්. අනිත් කාරණේ තමයි ලියාපදිංචි නොවුණු කෙනෙකුට පොලියට දෙන්න බෑ. හැබැයි උපාලි සමරසිංහ කියන මේ පාදඩයට විරුද්ධව කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේක්ෂා රෝහලේ කැන්ටින් හතරම කරගෙන යන මේ පුද්ගලයා අවුරුදු 20ක් තිස්සේ කිසිම කරදරයකින් තොරව මේ ටෙන්ඩර් හතර අවුරුදු පතා ලබා ගන්නවා. 2011 එක් අවස්ථාවකදී එක් කැන්ටෙමක් මොහුට අහිමි වුණා. හැබැයි රාජපක්ෂගේ උදව් උපකාර ඇතුව ඔහු ඒ කැන්ටින් හිමියට දිගින් දිගටම කරදර කරලා ඔහුගේ කැන්ටිමත් ඔහු අවසානයේ අයිති කරගත්තා. මිත්‍රෝනි සාමාන්‍යයෙන් අවුරුදු 20ක් තිස්සේ එක මිනිහෙකුට කැන්ටිමක් අයිතුලා තියෙනකොට වෙන්නේ මොකක්ද කියලා ඔබට හිතාගන්නට පුළුවන්. අනිත් කාරණේ තමයි උපාලි සමරසිංහ කියන මේ පාදඩය ආහාර පිසින්නේ අපේක්ෂා රෝහල ඉස්සරහම තියෙන තමන්ගෙම කඩයක් ඇතුලේ. විශේෂයෙන්ම මේක කඩයක් කිව්වට මේක හරියටම හරක් මඩුවක්. හරියට වහලවත් සෙවිලි නොකරපු මේ ස්ථානයේ මොහු ආහාර පවා පිළියෙල කරන්නේ අපේක්ෂා රෝහලේ විදුලි ඇතුළු බොහෝ දේවල් පරිහරණය කරමි. ඒ විතරක් නෙමෙයි ඉතාමත්ම බාල වර්ගයේ ආහාර පාන සකස් කරලා වැඩිමිලට අලෙවි කිරීම තමයි මොහුගේ ප්‍රතිපත්තිය. මෙහෙම කරන්න ඔහුට සිද්ධ වෙච්ච එක හේතුවකුත් තියෙනවා. මොකද ඔහු දවසකට PHI ට රුපියල් 2000ක් දෙන්නට ඕනේ. ඒ වගේම ග්‍රාමසේවක නිලධාරි මහත්තයාටත් අඩුම වශයෙන් දවසකට 500 ගානෙවත් දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මීට අමතරව විශේෂයෙන්ම කොඩිකාර ඇතුළු මහරගම ඉන්න ප්‍රාදේශීය දේශපාලඥයන්ටත් මොහු දරුණු විදිහට කඩේ යනවා. ඒ කෙසේ වෙතත් හැම මාසයකම 50,000කට ආසන්න මුදලක් නාමල් රාජපක්ෂගේ කවුන්ට් එකටත් යනවා කියලා තමයි මේ වෙනකොට ඔහුට සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මිත්‍රෝනි මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ආයතන දැනුවත් කරත් නාමල් රාජපක්ෂට තිබෙන බලය සහ මේ පුද්ගලයා විසින් කිසියම් ආයතනයක් නැත්නම් කිසියම් වෙබ්සයිට් එකක් මේ තොරතුරු ප්‍රසිද්ධ කරනවා කියලා දැනගත්තාම කීයක් හරි දීලා ෂේප් වෙන න්‍යාය තමයි අනුගමනය කරමින් තියෙන්නේ. මිත්‍රෝනි ඔබ දන්නවා අපේක්ෂා රෝහල කියලා කියන්නේ ඉතාමත්ම දුක්ඛිත විදිහට අසරණ විදිහට දුක් විඳින රෝගීන් ඉන්න ස්ථානයක්. මේ වගේ අහිංසක ලෙඩ්ඩුන්ගෙන් හුරා කන සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට පොලිසියටත් පැමිණිලි ලැබිලා තිබෙනවා. හැබැයි මහරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමත් මේ අදාළ පුද්ගලයාගෙන් දිගින් දිගටම ජරාව කනවා. මේ ප්‍රතිඵලයක් විදිහට උපාලි සමරසිංහ කියන මේ පාදඩයා සමස්තයක් විදිහට මේ අහිංසක අපේක්ෂා රෝහලේ ඉන්න මිනිස්සු සියලුම දෙනා සුද්ධ කරනවා විතරක් නෙමෙයි මේක ප්‍රදේශයට විශාල ඉස්සරදයක් වන විදිහට තමයි මොහු හැසිරෙමින් තිබෙන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි කරලා ප්‍රතිඵලයක් නොලැබුණු ප්‍රදේශවාසීන් මේ වෙනකොට අල්ලස් කොමිසමට මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහි වග උත්තරකරුවන් හැටියට ඔවුන් සඳහන් කරලා තිබෙන්නේ නැත්නම් චූදිතය හැටියට සඳහන් කරලා තිබෙන්නේ මේ උපාලි සමරසිංහට උදව් කරන වසර මාසයකට 50,000 ගානේ අකවුන්ට් එකට දාන නාමල් රාජපක්ෂත් ඒ වගේම
අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න ඉහළ නිලධාරීන් කීප දෙනෙකුත් ප්‍රදේශයේ PHI මහත්ය. දවසින් දවස අපේ රට බල්ලට යනවා. බල්ලෝ පාලනයට එනවා. මිත්‍රවරුනි, මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. ඒ නිසා මේ කාලකන්ණි ක්‍රමය වෙනස් කළ හැකි, ඒ සඳහා නායකත්වයේ දෙ හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරටම. මිත්‍රවරුනි, අරගෙන තු ජයග්‍රහණය නමුදු ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.